ආයිබෝවන් වනක්කම් ඇත්තටම මේ මම හිතුවේ මේ දෙමළ පාඩම කරන්න විශේෂයෙන්ම අපේ මෙවර පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත් වෙන ස්වාමින්වහන්සේලා වෙනුවෙන් මොකද මේ ස්වාමින්වහන්සේලා බොහෝ දුරට මේ රෝගී තත්ත්වයත් එක්ක බොහෝ දුරට විහාරස්ථාන වලට වෙලා තමයි කාලය ගත කරන්නේ එතෙන්දී මේ අපිට පිරිවෙන් අවසාන විභාගයේදී ප්‍රශ්න පත්‍රයකට මුණ දෙන්න වෙන මොකද ජනවාරි මාසයේ වෙනකොට අපිට මේ පිරිවෙන් අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍රයට මුණ දෙන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර නව නිර්දේශය යටතේ තමයි මේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. දෙමළ භාෂා ගුරුවරයෙක් වශයෙන් මගේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ වෙලාවේ ඒ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් මේ සේවය කරන්න. ඉතින් ඒ සඳහා මම මුලින්ම තෝරාගත්තේ මොකද ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ 3-4-5 මෙන්න මේ වගේ පොත් තුනක් ආධාර කරගෙන 3-4-5 විෂය නිර්දේශ 90 තමයි මේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. එතෙන්දී මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වන විට නව නිර්දේශය යටතේ 2018 වසරේ ආපු ප්‍රශ්න පත්‍රයේ තමයි මම මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අපි දැනගන්න ඕන ස්වාමින්වහන්සේලා මේ ප්‍රශ්න පත්‍රයේ බොහෝ ස්වාමින්වහන්සේලායි ගාව ඇති නැත්නම් මට WhatsApp මාර්ගයෙන් එවන්න පුළුවන් ස්වාමින්වහන්සේලා මගේ නම්බරෙත් මම කියන්නම් 0713 75155. මේකට දුරකථන ඇමතුමක් දුන්නම මට WhatsApp නම්බරේ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ WhatsApp නම්බරෙත් මම කියන්නම් 0766 700 788. එතකොට මේ WhatsApp කරලා එවන්න පුළුවන්. එතකොට මම මුලින්ම ගත්තේ මේ ප්‍රශ්න පත්‍රය 2018 වර්ෂයේ මූලික පිරිවෙන් අවසාන විභාගයේ දෙසැම්බර් මාසේ පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙච්ච ආකාරය කොහොමද කියලා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මම මොකද ස්වාමින්වහන්සේලා කවුරුත් දැනගන්න ඕන මම කොහේද මොන සුදුසුකම් තියෙන ගුරුරෙද්ද මම හොරපාවිට ශ්‍රී විජයසුන්දර පිරිවෙනේ දෙමළම පත්වීමක් ලද ප්‍රියන්ත හිත්තටිගේ ගුරුතුමා. එතකොට මෙතෙන්දී ගුරුවරයා පිළිබඳ අවබෝධතාවයක් තිබුණොත් වැඩිය හොඳයි. මොකද ස්වාමින්වහන්සේලා දැනගන්න ඕන අපි සමහර විට දෙමළ විෂය ඉගෙන ගන්න එක්කෝ දෙමළ කෙනෙක් එක්කෝ වෙනත් ජාතික කෙනෙක් හොයාගෙනන. හැබැයි මේ කූර්මේයාන වාල් නිලලීල් කියන පොතය තියුණු අසිපතක සෙවණයට මේ දෙමළ දේශපාලංශ නායිකාවක් තමිලිනි ලියපු පොත. තමිලිනිගේ මේ ජීවිත කතාව තමයි මේකේ තියෙන්නේ. මෙයා එකතැනක කියනවා අඳුරු ඇසුරු කළ මතකයන් මා අලුත්විය. එපමණක් නොව පළමු කොටි කාන්තා වීරවරිය වූ මාලතිගේ අනුස්මරණ දිනය 2000 වර්ෂයේ කිලිනොච්චියේදී පැවැත්වූ මොහොතේ හමුදා බුද්ධිංශ නිලධාරීන් ජනමාධ්‍යවේදීන් ලෙස හිතවත්ව අප සමග සිටි ආකාරය කොයිතරම් සූක්ෂම ආකාරයට කොටින්ගේ බුද්ධිංශයට වැලි ගසා කිලිනොච්චියේ හන්දියක් අස්සක් මුල්ලක් නැර සැරිසරා ඇතිදැයි මම මහත් තිගැස්මෙන් යුතුව සිහියට නගා ගත්තෙමි. එතකොට සිංහල හමුදා බුද්ධිංශ නිලධාරීන් ගැන අපි කොච්චර ආඩම්බර වෙන්නවද? කොච්චර දෙමළ භාෂාව පුළුවන්ද සිංහලයට? එතකොට අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ නිසා ගුරුවරයා පිළිබඳ කුමන ජාතියක ආගමකුණත් ගුරුවරයා දක්ෂණං ඕන කෙනෙකුට ඉගැන්වීම කටයුතු හරියට දැහැගන්න පුළුවන් විදිහට උගන්නන්න පුළුවන්. මෙතෙන්දී මේ තමයි ඔයාලා දැකලා නැතුව ඇති මේක 750යි මේ පොත. මේ 750යි මේක අරුමුහනාවලතුමාගේ යාපනයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙච්ච පොතක් බාලබෝධිනි. මේක 750යි පොත 1950. මේක පැරණිම දෙමළ පොතක්. මේව කොහෙන්වත් දකින්න නැහැ. මොකද ඒ කාලේ ඉඳලා අපේ ආච්චිලා සීයලා මේවා තියලා තිබුණා. මොකද අනාගතේ මම දෙමළ ගුරුවරයෙක් වේද කියලා හිතුවද දන්නේ නැහැ කොහොම හරි. ඒ නිසා මේව පරිස්සම් කළා. එතකොට මේ පොත 1998 සිංහල ළමයිට මුලින්ම ආපු පොත. 9 වසරට ආපු, 6 වසරට, 9 වසරට ආවේ මේ පොත් අවලං කරා. මේකේ පළවෙනි පාඩම ඉඳලා මම කියා දුන්නේ දැන් මේ අකුරු ලියපු දැරිය දැන් වෛද්‍ය විද්‍යාලයේ ඉන්න දැරියක්. ඉතින් මම හරි සතුටුයි. අපි දක්ෂ දරුවොත් එක ගමනක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ සියලු සම්මන්ත්‍රණ වලට මම තමයි සම්බන්ධ වුනේ මේ 2019 ඉඳලම. එතකොට අපි මේ මම ලියපු පස්සෙනි කෘතිය මගේ ළඟ තිනවා. දෙමළ රචනා කෘතිය මේ මලියම පස්සෙනි දෙමළ පොත, පස්සෙනි දෙමළ රචනා පොත. මේකේ මේ උතුරේ යුද්ධය වුණු ගමන් අපි උතුරේ සංචාරයකදී ගත්තු පින්තූරයක් තමයි මේකේ තියෙන්නේ. ඒතර මගේ සහෝදර මාධ්‍යවේදී තමයි මේ පින්තූරේ මට දුන්නේ. එතකොට මේ වගේ
අර සුදුසුකම් සහිත ඊට පස්සේ මේ ඇඩ්වාන්ස් ටැමිල් කියන සහතිකයේ මේ ඇඩ්වාන්ස් ටැමිල් කියන්නේ මේක ඉහළම සුදුසුකම් සහිත සහතිකයක්. ඒතර මේ සහතිකේ මට හිමි ඇඩ්වාන්ස් ටැමිල් කියන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රාජ්‍ය භාෂා කොමසාරිස්තුමාගේ අස්සනින් නිකුත් කර සහතිකය. මේ සහතික සියල්ල තියාගෙන තමයි මේ මම දේ කරන්නේ. ඊට පස්සේ මම අනිවාර්යෙන් සිහිපත් කළ යුතුයි මේ මගේ ගුරුතුමා MCN නිසාර් මහත්තයා. මේ නිසාර් මහත්තයා කිව්ව හැම වෙලාවෙම ටියුෂන් ව්‍යාපාරිකයෙක් වෙන්න එපා කිව්වා. ටියුෂන් ගුරුවරයෙක් වෙන්න කිව්වා. ඇත්තටම මේ ගුරුතුමාට තිබුණේ ෆුඩ් බයිසිකලයක් විතරයි මී ඇල්ල ප්‍රදේශයේ පදිංචි. අවුරුදු 20ක්ම මට දෙමළ භාෂාවේ ඉගැන්නුවා. මොකද එතුමා මිය යනතුරු මම එතුමාගෙන් ඉගෙන ගත්ත කවදාවත් මුදල් මැත්තේ කවදාවත් තමන්ගේ වෘත්තිය පාව දුන්නේ නැහැ. ඉතින් බොහෝ දුරට ටියුෂන් ව්‍යාපාරිකයෝ කරන්නේ තමන් ගාවට આવොත් තව කීයක් හරි හොයා ගන්න ගුරුවරයා දක්ෂුණත් අදක්ෂුණත් අනිත් පන්තියට වාඩි කරලා කොහොම හරි කීයක් හරි තමන්ගේ සාක්කුවට එන ක්‍රමවේදයක් තමයි හිතන්නේ. ඒ නිසා මේ වෙලාව අපි සත්භාවයෙන් මේ සහෝදර මාධ්‍යවේදියටත් අජිත් මහත්තයටත් මගේ ස්තුතිය පුද කරන්න ඕන. මොකද මේ සත්භාවයෙන් මේ ගෞරවනීය සාමින් වහන්සේලා වෙනුවෙන් අපි වැටුපක් ගන්න සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මේක කරන්නේ. එහෙනම් සුදුසුකම් පිළිබඳ අවබෝධතාවයක් ඇති මේ හොඳට කියා දුන්න මේ කොහොමද අපි භාෂාව හසුරවන්නේ. මොකද සුජේ ශිෂ්‍යත්ව පුවත්පත, බින්දු පුවත්පත, දිනුම පුවත්පත, සරණවාහිනිය, මැක්ස් TV, ඊට පස්සේ නැනජය පුවත්පත, ඊළඟට දිනුම පුවත්පත, ඒ වගේම රිසිර රූපවාහිනිය මගින් මගේ වැඩසටහන් හුඟා පහුගේ කාලේ සම්නිවේදනය වුණා. ඉතින් ඒවායින් අවබෝධතාවේ ඒවායි අත්දැකීම් එක තමයි මේ පිරිවෙන් අවසානයේ සාමින් වහන්සේලා වෙනුවෙන් මේ ප්‍රශ්න පත්‍රයේ සූදානම් කරලා කියා දෙන්නේ. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් වන ආකාරය පිළිබඳ අපි අවබෝධතාවයක් අනිවාර්යෙන් ලබා ගන්න ඕන. මේක ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ තමයි අපි අනිවාර්යෙන් විනාඩි පැයක් තුල ලියන්න ඕන. පැයක් තුල ලියන්න ඕන ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් තියෙනවා. ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. ප්‍රශ්න 40 මෙහෙමයි සකස් වෙන්නේ. පළවෙනි ප්‍රශ්න 3 එකේ සිට 3 දක්වා සමාන පද. 3 4 සිට 6 දක්වා විරුද්ධ පද. ඊළඟට 7 සිට 8 දක්වා විරුද්ධ ලිංග වචන. 9 සිට 10 දක්වා විරුද්ධ පද. 11 සිට 13 දක්වා නොගැලපෙන දෙමළ පදය සේවීම. 14 සිට 17 දක්වා ප්‍රශ්න නිවැරදි අකුරු යෙදී ඇති පදය තේරීම. 18 19 දක්වා ප්‍රශ්න සංඛ්‍යා. 20 25 දක්වා ප්‍රශ්න ගැලපෙන උක්ත ආඛ්‍යාත පද සෙවීම. 26 සිට 33 දක්වා හිස්තැන් වලට වඩාත්ම සුදුසු පදයේ සෙවීම විස්තර කිරීම. 34 සිට 37 දක්වා ප්‍රශ්න වාක්‍ය තේලීම ප්‍රශ්නාර්ථ. 38 සිට 40 දක්වා වාක්‍ය දෙකක් එකතු කර ලිවීම. දැන් අපි ප්‍රශ්න පත්‍රයේ අන්නේ ආකාරයට තමයි සකස් වෙන්නේ. ඒ නිසා මුලින්ම අපි සාකච්ඡා කළේ සමාන පද. සමාන පද යටතේ ගොඩාක් සාමින් වහන්සේලා මේ පොත් තුනේ සමාන පද කොටස් තිනෝ වෙන් කළා ලියාගත්තම ලේසියි ඒක. කලමනාකරණය කරගත්තම ඕනම ඉලක්කයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. සැලසුම් සහගතව ප්‍රමාණවත් සූදානමක් ඇතුත් ඕනම තරඟයක් ජය ගන්න පුළුවන්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් මේ අවස්ථාවෙන් අනිවාර්යෙන් ප්‍රයෝජන ගන්න. මොකද සමහර වෙලාවට ගමේ තියෙන නෙළුම් විලක නෙළුම් මලේ වටිනාකම ගෙම්බෝ දන්නේ නැහැ. ගෙම්බ නෙළුම් මලට නෙළුම් මලේ වටිනාකම දන්නේ නැතුව ගෙම්බ උඩින් පනින එහාට මෙහාට. හැබැයි දුර ඉන්න මීමැස්ස ඇවිල්ලා මේකෙන් රොන් අරන් යනවා. දුර ඉන්න මීමැස්ස මේකේ වටිනාකම දන්න. ඒ නිසා මේ දෙමළ පාඩමේ වටිනාකම හොඳට තේරුම් අරන් මේ තවත් යාළුවන්ට තවත් සාමීන් වහන්සේට මේක ෂෙයා කළා අනිවාර්යෙන් මේක බලන්න සකස් කරන්න සලස්වන්න. හරි, පළවෙනි ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේලාට ප්‍රශ්න පත්‍රයේ ළඟ ඇති සියලුම සාමීන් වහන්සේලා එක්ගාව පළවෙනි ප්‍රශ්නේ සමාන පද. තායි උත්තර හතරක් තියෙනවා. තායි තායි කියන්නේ මව. තායි වායි පාටි අම්මා සී. වයි කියන්නේ කට. පාටි කියන්නේ ආච්චි. අම්මා කියන්නේ අම්මා. සේයි කියන්නේ දරුවා. එතකොට තුන්වෙනි උත්තරේ තමයි ගැළපෙන උත්තරේ. තායි, මාදා, අම්මා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ මනම්. මනම් කියන්නේ සිත. මනම් සිත. මොකද මනම් මනම්. මනම් කියන්නේ සුවඳ. දැන් අපි මනම් කිව්වොත් උච්චාරණය කරන්න ඕන වනක්කම් තාලෙට. මං ඉස්සෙල්ලත් කියා දෙලද ජුන්ඩෝ බණ්ඩෝ බණ්ඩක්කා. රණ්ඩු වෙන්න එපා, මුරණ්ඩු වෙන්න එපා. මූර්ධද නයන්නාවොත් අනිවාරයෙන් මූර්ධද නයන්නාවොත් ඒක මනම් සුවඳ. මනම් සිත. උල්ලම් සිත.
වානම් අහස සිනම් තරහා පානම් මානම් නම්බුව මාන්නය සමහර අයට කියනවා අපි මාන්නක්කාරකම කියලා නේද මාන්නය මානය නම්බුව එතකොට ඒකේ උත්තරේ තමයි මැනම් උල්ලම් තුන්වෙනි ප්‍රශ්නේ නූල් පොත ඒකේ පත්තිරිහි පත්තරය සේදි පුවත සේදි තොරතුරු ප්‍රවෘත්තිය එලුත්තු අකුර පුත්තහම් පොත නූල් කියන එකට සමාන පදේ තමයි පුත්තහම් ඊළඟට ඒ ප්‍රශ්න තුන සමාන පදවලින් ඊළඟ ප්‍රශ්න තුන විරුද්ධ පදවලින් විරුද්ධ පදවලින් එන ආකාරය අපි බලමු මේ ප්‍රශ්න තුන සකස් වෙච්ච ආකාරය නීදි අනීදි නීතිය යුක්තිය අයුක්තිය ඒකේ උත්තරේ පළවෙනි උත්තරේ හතරවෙනි ප්‍රශ්නේ සට්ටම් නීතිය වීදිපාර පාදි කියන්නේ භාගයක් දැන් සමහරලාට මේ වචනවල තේරුම් සමහර තේරුම් එක වචනෙට තේරුම් 30 40 තියෙනවා තියෙනවා. දැන් ආරු කියන ගඟ ආරු කියන 6. ඒ වගේ තේරුම් 30 40 තියෙනවත් තියෙනවා. ඒක නිසා හරිම ඉලක්කගත හරිම තේරුම තමයි මම මෙතෙන්දි කියන්නේ. ඊළඟ විරුද්ධ වචනේ පස්වෙනි ප්‍රශ්නේ උල්ලේ උත්තර හතරක් තියෙනවා. මේලේ උඩ අරුහිල් අසල කීලේ යට වෙලියේ එළියේ ඊට පස්සේ ඒකේ උත්තරේ උල්ලේ කියන එකට වෙලියේ උල්ලේ ඇතුලේ වෙලියේ පිට ඉස්සර බස් රථවල මමට මතකයි යාපනයේ එහෙම ගමත් කරද්දී තිබුණා හුඟක් ළංගම බස් රථවල ඇතුළු වෙන තැන උල්ලේ කියලා ගහලා පිට වෙන තැන වෙලියේ කියලා ගහලා තිබුණා උල්ලේ ඇතුලේ වෙලියේ පිට වෙන තැන එහෙම බස්වල ඉස්සර ගහලා තිබුණා ඒ නිසා ඒක තේරුම් ගන්න ලේසි ඊළඟ 6 වෙනි ප්‍රශ්නය වෙට්‍රි වෙට්‍රි කියන්නේ ජයග්‍රහණය ඒකේ විරුද්ධ පදේ තෝල්වි පරාජය වෙට්‍රි ජයග්‍රහණය තෝල්වි පරාජය ඔට්ටුමෙයි සමගිය සිරමම් වෙහස නෙට්‍රි නලල නෙට්‍රි නලල වෙට්‍රි කියන එකේ විරුද්ධ පදේ තෝල්වි පරාජය ඊට පස්සේ අපි ගමු ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්න දෙක විරුද්ධ ලිංග පද දැන් අම්මා අප්පා අක්කා අන්නා තම්බි තංගි පාට්ටන් පාටි මාමා මාමි සින්නම්මා සිත්තප්පා පෙරියප්පා පෙරියම්මා ඒ වගේ විරුද්ධ ලිංග පද වලින් අහනවා 1 අරසන් අරසි රජු රජිනි ඉලවරසි කියන්නේ රාජ කුමාරයා බාල ඒක ඉලවරසි ඉලම් කියන්නේ බාල දැන් ඉලනීර් කියන්නේ තැඹිලි වැවර ඒ කියන්නේ බාල කාලේ වතුර ඉලනීර් තැඹිලි ඒ ඉලරසි ඉලවරසි කියන්නේ රජ කුමාරි අරිසි රජිනි අත්තේ නැන්දා අරසන් රජු අරසි රජිනි හැබැයි අරිසි කියන්නේ හාල් හොඳට මතක තියාගන්න අරිසි කියන්නේ හාල් ඕක පටලවා ගන්න එපා ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ වේඩන් වේඩන් වේට්ටු විච්චි කියලාත් කියනවා වේඩහි කියලාත් කියන උත්තරේ දෙවෙනි උත්තරේ වේනි ගමටත් කියන ගඟටත් කියන වේට්ටි කියන්නේ වේට්ටි ඇඳුම එජමානි කියන්නේ එජමාන් කියන්නේ සාමියා සාමි දියණියට එජමානි කියලා කියනවා. එතකොට 9 වෙනි ප්‍රශ්නේ සහ 10 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ බහුවචන පදේ. බහුවචන පද ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එකක් ඕනම පදයක් බහුවචන වල කල් එකතු වෙනවා. අම්මකුරින් අවසන් පද අම්මිවත් වෙලා අංගල් වෙනවා. පවුලේ සමාජිකෙක් නම් මාර් එනවා ඒක වචන බහුවචන වෙනකොට. ඒක වචනයක් බහුවචන වෙනකොට පවුලේ සමාජිකෙන අම්මා අම්මා මාර්. අප්පා අප්පා මාර්. ඒ වගේ එනවා. එතකොට නිලෙයම් කියන එක අම් අකුරින් අවසන් වෙන්නේ පළවෙනි උත්තරයේ කියලා පෙන්නේ නිලෙයංගල් නිලෙයම් නිලෙයංගල් එතකොට ඒ උත්තරේ තමයි ඒකේ ගැලපෙන්නේ පළවෙනි උත්තරේ ඒකේ ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ පයිර් පයිර් හල් පයිර් කියන්නේ වගාව පයිර් හල් කියන්නේ වගාවන් ඕ 9 වෙනි ප්‍රශ්නේ නිලෙයම් කියන්නේ ස්ථානය දැන් උදාහරණයක් පුහෙිරද නිලෙයම් දුම්රියේ ස්ථානය පොලිස් නිලෙයම් පොලිස් ස්ථානය ඒ වගේ ස්ථානයකට කියන්නේ නිලෙයම් පයිර් වගාව පයිර් හල් වගාවන් ඊට පස්සේ අපිට තියෙන්නේ නොගැලපෙන පදයේ තෝරන ප්‍රශ්නය 11 12 13 ප්‍රශ්න නොගැලපෙන පදයේ තෝරන්න ඕ ආවනි ඕ පළවෙනි ප්‍රශ්න තුන ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ මාස 12 න් මාස 12 ඉගෙන ගන්න ලේසිම ගීතයක් තිනු තයි තයි මාසි තයි තයි මාසි පංගුනි පංගුනි සිත්තිරෙයි පංගුනි පංගුනි සිත්තිරෙයි වයිහාසි වයිහාසි ආනි ආඩි ආවනි ආනි ආඩි ආවනි පුරටාදී
පුරටාදී අයිපසිකාර්තිහෙයි මාර්හලි අයිපසිකාර්තිහෙයි මාර්හලි ඒ ගීතේ පාඩම් කරගත්ත මාස 12 මතක තියෙනවා. ඒකේ පළවෙනි එක ආවනි නොගැලපෙන පදේ ආවනි ජුනි පංගු පංගු කියන්නේ කොටස පංගුව. දැන් අම්මා බබ්බේ දෙනකොට ඉස්සර අපි කියනවා අම්මේ මගේ පංගුවකෝ කියලා අහනවා. පංගු කියන්නේ කොටස. මාර්ගලි දෙසැම්බර් පංගුනි තයිතයි මාසී පංගුනි ඒ මාසෙක නම. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පළතුරු වර්ග වලින්. පළතුරු වර්ග පළවෙනි එක මාදුලේ දෙලුම් කොයියා පෙර තිරාච්චි මිදි අදිරසම් අතිරස අදිරසම් අතිරස ආන්න නොගැලපෙන පදේ. ඊට පස්සේ ඊළඟ එක තියෙන්නේ පරිනිර්වාණම් ධර්මපෝධනේ තානම් බෝධි පූජේ. පරිනිර්වාණම් පරිනිර්වාණය ධර්මපෝධනේ ධර්මදේශනාව තානම් දාණය බෝධි පූජේ බෝධි පූජාව පරිනිර්වාණම් තමයි නොගැලපෙන පදේ. එතකොට 14 සිට 17 දක්වා ප්‍රශ්නේ නිවැරදි අකුරුයේදී ඇති ප්‍රශ්නේ තෝරන්න තියෙනවා. ඕ අලුවලහම් එක වැරදි කට්ටුප්පුරම් ඒකත් වැරදි තොලිච්චාලේ ඒකත් වැරදි ආරෝක්‍යම් නිරෝගීකම එක අන්න නිවැරදිම අකුරු තියෙන වචනේ. 15 වෙනි ප්‍රශ්නේ වරුත්තම් අමාරුව පාදනි වාල්තු වලිපාඩු. එතන නිවැරදිම අකුරු තියෙන්නේ වරුත්තම් කියන්නේ අමාරුව ලෙඩ. අනිත් වචනවල තේරුම් නෑ අකුරු වැරදුනාම. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නේ තන්නීර් වතුර වයිට් වැලේ බඩේ කැක්කුම ආලයම් දේවාලය විලෙච්චල් විලෙච්චල් වචනේ තමයි එතන උත්තරේ. විලෙච්චල් විලෙච්චල් කියලා උච්චාරණය කරන එකම උරුදලා යනවොත් අනිවාර්යෙන් විලෙච්චල් කියලා දිව උඩුතල්ලේ වදින්නම ඕන. 17 වෙනි ප්‍රශ්නේ තුරේමුහම් සරණාලයම් වෙලිච්ඡම් ඥානම්. තුරේමුහම් වරාය සරණාලයම් අබේ භූමිය වෙලිච්ඡම් ආලෝකය ඥානම් ඥානෙ. මේ බලන්න මූර්දද ලයන් ආපු ගමන් මං කිව්වේ වෙලිච්ඡම් අනිවෙගේ උච්චාරණය අනිවාර්යෙන් හුරු වෙන්න ඕන. මොකද අපිට උච්චාරණය වැරදුන භාෂාව වැරදි. උච්චාරණය වැරදුන භාෂාව වැරදි. දැන් මම කියලා කිව්වම මා අම විවෘත සහ සංවෘත අක්ෂර දෙකකින් ඒක උච්චාරණය වෙන්නේ. කල්පනී කල්පනි නේද? එහෙම කියලා මම වැඩ කරනවා මම බත් කනවා ක අ ක නිසා ඒ උච්චාරණය පිළිබඳ අවබෝධතාවය තියාගන්න ඕන. ඊළඟ අංක 18 19 ප්‍රශ්න 18 වෙනි ප්‍රශ්නේ හැම වෙලාවෙම අහන්නේ අංක වලින්. ඒක කියනවා 95 90 කියන්නේ 90 5 කියන්නේ 5 95 95 අංක 100ට නගම් පාඩම් කරලා අනිවාර්යෙන් තියාගන්න ඕන. 1 2 3 4 5 6 ඒ කතා කරන භාෂාවෙන් කියන්න පුළුවන් ලිඛිත භාෂාවෙන් කියන්න පුළුවන්. බොහෝ දුරට ලිඛිත භාෂාවෙන් තමයි අහන්නේ. ඒ නිසා ලිඛිත භාෂාවෙන් තමයි මේක අහන්නේ. ඒලුමණි 39 නිමිඩම් 19 වෙනි ප්‍රශ්නේ. ඒලුමණි ඕනම පැය ගණක් කියනකොට සාමින්වහන්සලා දැනගන්න ඕන පැය ගණන් කියනකොට පැය ගණන් කියනකොට අනිවාර්යෙන් අංකයේ යකට මණි කියලා දානවා. ඒලුමණි දැන් 1යි කියනකොට ඔරුමණි ඔන්රුමණි කියලා කියන්නේ ඔරුමණි 2මණි 3මණි 4මණි ඒ වගේ විනාඩි ගණන් කියනකොට 9 නිමිඩම් ඒලුමණි 39 නිමිඩම් 30 කියන්නේ 30 30 කියන්නේ 30 ඈලුමණි 39 නිමිඩම් ඈලුමණි 7යි 30 30 9 9 39 කියන්නේ 30 9 කියන්නේ 39 7යි 39යි විනාඩි වලට කියන්නේ නිමිඩම් ඈලුමණි 39 නිමිඩම් ඒ කියන්නේ 7යි 39යි ඒක තමයි වෙලාව කියන ආකාරය. ඒලුමණි 39 නිමිඩම් 7යි 39යි හැම වෙලාවෙම අංක මතක තියාගන්න අවසන් වෙන්නේ ඌ ශබ්දයෙන්. 30 20 30 40 50 60 70 80 ආන බලන්න ගොඩාක් ඒවා තු 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 කියලා. එහෙම අංකයක් තවත් අංකයක් එකතු වෙනකොට අත්තු 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 කියලා වෙනස් වෙනවා. දැන් අපි ගමු 25 20 20 5 5 20 5 20 5 33 30 30 33 අන්න ඒ විදිහට තමයි අංක හදාගන්නේ. හැම වෙලාවෙම අංකයකට අත්තු 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 කියලා එනවා. ඊට පස්සේ 90 90 ඒ වගේ අංකයන් නම් අට්ටු 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 කියලා 90 1 90 2 ඒ විදිහට තමයි අංක නිර්මාණය වෙලා තියෙන්නේ.
හරි. ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නේ. නොගැලපෙන නැ ගැලපෙන උක්ත ආඛ්‍යාත පදයේ තෝරන්න. ආන්න. දැන් දූල පුතාලා ඉගෙනගෙන ඇති මේ දැන් මේකයි මම කිව්ව දූල පුතාලා කිව්වම මොකද සාමින් වහන්සේලා විතරක් නෙවෙයි සමහරට පිරිවෙන් වල මේ දූල පුතාලාත් ඉගෙන ගන්නවා. ඒ නිසා සාමින් වහන්සේලා දූල පුතාලාත් ඉගෙනගෙන ඇති මේ විදියට මේ මම නම් මී අපි නම් මු තෝනං හි තොපිනං හූ කියලා ආඛ්‍යාත ක්‍රියාවේ හඬ. ඒ වගේ දෙමළ භාෂාවෙත් හඬ තියෙනවා චක්‍රේ පාඩම් කරන වගේ හඬ ටික පාඩම් කරගන්න වෙනවා. මම නම් මී වගේ ඒන් අතීත කාලේ ශබ්ද එනවා. නාන් වන්දේන් මම ආවෙමි. ඒන් කිරේන් වේන් පේන්. අපි නම් ඕම් කිරෝම් වෝම් පෝම්. නුඹ නම් ආයි කිරායි වායි පායි. නුඹලා නම් ඊර්ඝල් කිරීර්ඝල් වීර්ඝල් පීර්ඝල්. නුඹලා. ඔහු නම් අවන් ආන් කිරාන් වාන් පාන්. අවල් ඇයනං ආල් කිරාල් වාල් පාල්. අවර් එයා ආර් කිරාර් වාර් පාර්. අවර්හල් ආර්හල් කිරාර්හල් වාර්හල් පාර්හල්. අදු අදු කිරදු අවෙයි උන් ඇන කින්රන ආන්නේ ශබ්ද ටික පාඩම් කරගන්න වෙනවා. මන් නැවත වරක් කියන්නම්. නාන් මම නාංගල් අපි. නී නුඹ නීංගල් නුඹලා. අවන් ඔහු අවල් ඇය අවර් එයා. අවර්හල් ඔවුන්. අදු ඌ අවෙයි උන්. මම හිතර ඒ පිළිවෙලට කියනයි ශබ්ද ටික. ඒන් කිරේන් වේන් පේන් ඕම් කිරෝම් වෝම් පෝම් ආයි කිරායි වායි පායි. ආර් කිරාර් වාර් පාර්. ආර්හල් කිරාර්හල් වාර්හල් පාර්හල්. ආන් කිරාන් වාන් පාන්. ආල් කිරාල් වාල් පාල්. අදු කිරදු ඇන කින්රන බලන්න ගීතයක් විදිහට ඉගෙන ගත්තම කොච්චර ලස්සනද නේද? ඒ විදිහට ඉගෙන ගන්න ඕන. හරි, පළවෙනි ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ. පොයි සොල්ලාමල් ඉරුක්කුම් ඔලුක්කත්තේ පේනු හිරේන්. ඕ බොරු නොකිය සිටි බොරු නොකියා සිටියොත් ඕ චරිතය ආරක්ෂා කරගන්න පුළුවන්. ඕ අපේ කට්ටිය සමහරලාට අමූලික ඇත්ත කියන නේද? අමූලික ඇත්ත නෙමෙයි අමූලික බොරු නේද? ඈ පොයි සොල්ලාමල් ඉරුක්කුම් ඔලුක්කත්තේ පේනු හිරේන්. ඕ බොරු නොකියා සිටියනම් චරිතය ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට පේනු හිරේන් කිරේන් ශබ්දයෙන්නේ මම කියලා ඔත්තුක්තේ වර්තමාන කාල ශබ්දය. ඔන්න කවියක් මං කිව්ව ලස්සනට මතක තියාගන්න. නාන් ආවොත් තමයි පොයි සොල්ලාමල් ඉරුක්කුම් ඔලුක්කත්තේ පේනු හිරේන්. ඊට පස්සේ බලමු 21 වෙනි ප්‍රශ්නේ. තයි පොංගල් පණ්ඩිහෙයි කොණ්ඩාඩු හිරාර්ගල්. අන්න ආඛ්‍යාත ක්‍රියාවේ හඬ කිරාර්ගල්. කිරාර්ගල් ආවොත් අනිවාර්යෙන් උක්තය අවර්ගල් එන්න ඕන ඔවුන් කියලා එන්න ඕන. එකේ තයි පොංගල් උත්සවය ඔවුන් සමරති අවර්ගල් කොණ්ඩාඩු හිරාර්ගල් හතරවෙනි උත්තරේ 21. ඊට පස්සේ 22 ප්‍රශ්නේ. ඕ මම හිතන්නේ 19 20 25 දක්වාම ව්‍යාකරණ වලින් අහලා තියෙනවා. ඒතකොට අනිවාර්යෙන් ඔබ වහන්සේලා ව්‍යාකරණ කවිය පාඩම් කරගන්නම ඕන. මොකද අනිවාර්යෙන් පාඩම් කළා මතක තියාගන්න නැත්නම් මේ ප්‍රශ්නෙට මූණ දෙන්න අමාරුයි. ඒ නිසා මේ ව්‍යාකරණ ලකුණු සියල්ල ගන්න පුළුවන් අර කවිය පාඩම් කරගත්තොත් මම කියපු. තන්නීර් කුඩික්ක ආට්‍රංගරේක්කු පොනදු. තන්නීර් කුඩික්ක වතුර බොන්න ආරු කියන්නේ ගඟ. ගංගායිනට ගියේ යන්න පෝනදු අදු ශබ්දෙ තූ ශබ්දය ආවොත් අනිවාර්යෙන් උක්ත පදයක් සතෙක් හෝ ද්‍රව්‍යයක් නැත්නම් අදු ඌ අංක 3 උත්තරය අදු ඌ වතුර බොන්න ගංගායිනට ගියේ ඌ වතුර බොන්න ගංගායිනට ගියේ. ඊළඟ ප්‍රශ්නේ 23. නාංගල් මේසේ ඉහළේ සුත්තම් අපි මේස පිරිසිදු කරමු සෙයි හිරෝම්. නාංගල් කිලාවොත් වර්තමාන කාල ආඛ්‍යාත ක්‍රියාව අනිවාරෙන් කිරෝම් 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 ශබ්දේ එන්නම ඕන. ඊට පස්සේ නීංගල් එන්ද පිරිවෙනෙයිල්. ඔයා මොන පිරිවෙනේද පඩික්කිරීර්ගල්. නීංගල් කියලාවොත් ආඛ්‍යාත ක්‍රියාව කිරීර්ගල් එන්නම ඕන. නීංගල් නීංගල් කිරීර්ගල්. නීංගල් අතීත ඊර්ගල් වර්තමාන කිරීර්ගල් අනාගතේ වීර්ගලෝ පීර්ගල් ඉන්නේ. ඒකේ ඔයාලා මොන පිරිවෙනේද ඉගෙන ගන්නේ පඩික් කිරීර් හල්. ඊට පස්සේ ඊළඟ එක නාම් පෝටිල් වෙට්‍රි අපි තරඟයේ ජය ලබන්නෙමු. වෙට්‍රි පෙරු වෝම් අපි තරඟය ජය ලබන්නෙමු. වෙට්‍රි පෙරු වෝම් 25 වෙනි ප්‍රශ්නේ ආන බලන්න. නාම් කියලා ආවොත් අනිවාර්යෙන්
ඕම් කිරෝම් වෝම් පෝම් මෙතන තියෙන්නේ අවසාන අකුරු දෙක වෝම් ආන නාම් කියලා ඕත් වෝම් කියලා එන්නම ඕන ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්නයේ සිට 33 දක්වා අපි සාකච්ඡා කරමු පෞර්ණමී මුඛ්‍යමාන ඔරු නාල් පෞර්ණමී පෞර්ණමී කියන්නේ පුන් පොහෝ දින වැදගත් දිනයක් පුන් පොහෝ දින වැදගත් දින බෞද්ධ හලුක්කු බෞද්ධ අයට බෞද්ධ හලුක්කු බෞද්ධ අයට වැදගත් දිනයක් කවද්ද පෞර්ණමී කියන්නේ පුන් පොහෝ දින බෞද්ධ අයට වැදගත් බෞද්ධ හලුක්කු වචනයක් අගට අක්කු 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 කියලා ට ට ට ට ට කියලා එක විභක්ති වලින් අහලා තියෙනවා පළවෙනි විභක්තියේ උක්ත පදේ වෙනස් වීමක් නැහැ දෙවෙනි විභක්තිය ආයි ප්‍රත්‍යේනවා මම මාමාව දුටු වෙමි නාන් මාමා වෙයි කණ්ඩේන් ආයන්නෙන් අවසන්න පදයක් නම් අයි ප්‍රත්‍ය එක තුනේ වෙයි 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 කියලා. ඊයන්ෙන් ඊයන්ෙන් අයියන්ෙන් අවසන්න පදයක් නම් යෙයි යෙයි කියලා. ඊට පස්සේ අක්කු අක්කු කියලා ඔට්ට අක්කු. ඊට පස්සේ පොහෝ දින බෞද්ධයයට වැදගත් දිනයක්. පොහෝ දවස. සූලලෙයි සුත්තමාහ වෛත්‍රික්ක වඬුම්. සූලල් පරිසරය. පරිසරය පිරිසිදුව තබා ගන්න ඕන. සූලල් පරිසරය පිරිසිදුව තබා ගන්න ඕන. සූලලෙයි නාංගල් පරිසරය අපි පිරිසිදුව තබා ගන්න ඕන සුත්තමාහ සුත්තම් කියන්නේ පිරිසිදු වෛත්‍රික්ක වඬු පරිසරය අපි පිරිසිදුව තබා ගන්න ඕන පරිසරය අපි පිරිසිදුව තබා ගන්න ඕන සූලල් පරිසරය සූලලෙයි පරිසරය නාංගල් සුත්තමාහ වෛත්‍රික්ක වඬු ඊළඟ 28 වෙනි ප්‍රශ්නේ තයි පොංගල් නන්රි සෙලුත්තුම් ඔරු පණ්ඩිහෙයි තයි පොංගල් කියන්නේ තයි පොංගල් උත්සවය තයි තයි මාසි මං කිව්වා කවියක් නේද තයි ජනවාරි තයි පොංගල් ජනවාරි ඉතිර වීම පොංගල් කියන්නේ උතුරනවා ජනවාරි තමයි තයි පොංගල් උත්සවය තියෙන්නේ ඒකයි තයි පොංගල් කියන්නේ තයි පොංගල් උත්සවය ස්තුති කිරීමට කරන උත්සවයක් හිරු දෙවියන්ට ස්තුති කිරීමට සූර්යනින් සූර්යනුඩන් සූර්යනිල් සූර්යනුක්කු සූර්යාට එක්කු සූර්යනින් කිව්වොත් සූර්යාගේ ඊළඟ 29 සිත්තිරේ මාදත්තිල් පුදු වරුඩ පිරප්පේ කොණ්ඩාඩු හිරෝම් සිත්තිරේ අප්‍රේල් මාසය අලුත් අවුරුද්ද සමරනවා මාදත්තිල් මාදම් කිව්වොත් මාසය අම්මකුරින් අවසන් පදයක් නම් අම් ඉවත් වෙලා අත්තිල් 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 කියලා આવොත් මාසයේ ගසේ මරම් මරත්තිල් ගසේ එකම විභක්තිය චුට්ටක් පැහැදිලි කරන්න. එක හොඳයි පැහැදිලි කරොත්. හේ ගහේ. ගහේ වඳුරා. ආදාර විභක්තිය. ආදාර විභක්තිය. ගහේ මරම් මරත්තිල්. මරත්තිල් කුරංගු. ගහේ අත්ත ගහට අයිති සම්බන්ධ විභක්තිය. මරත්තින් කිලේ ගහේ අත්ත. ඉන් ආවොත් සම්බන්ධයි. ඉල් ආවොත් ආදාර විභක්තිය. දැන් උදාහරණයක් මම කියන්න. කටේ දත්. කටට සම්බන්ධයි. වායින් පැල්. කටේ පිට්ටු. වායිල් පිට්ටු හිසේ තොප්පිය තැලේ යිල් තොප්පි හිසේ කෙස් තැලේ යින් මයිර් හිසට අයිති නම් ඒ සම්බන්ධ විභක්තිය ආධාරයක් නම් තොප්පිය ඔළුවට තියෙනකොට ආධාරයක් වෙනවා ආධාර විභක්තිය ඉල් ඉල් කියන්නේ ආධාර විභක්තිය ඉන් ඉන් කියන්නේ සම්බන්ධ විභක්තිය මේකෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අරසන් උඩන් අරසන් උඩන් නීරාඩ සෙන්රාන් රජතුමා සමග නාන්න ගියේය ඉලවරසනුම් රාජකුමාරයත් රජතුමා සමග රාජකුමාරයත් නාන්න ගියේ රජතුමා සමග කිව්වොත් ආඛ්‍යාතේ ඒක වචනයි රජතුමාත් කුමාරයාත් කිව්වනම් ආඛ්‍යාතේ බහු වචනයි එතන උම්මුම් කියන්නේ අත්ත සිංහලේ නිපාතය උම්මුම් කියන්නේ අත්ත 31 ආටිනදු පානෙයුල් ඉරුක්කික් කොණ්ඩදු ඕ ආඩු කියන්නේ එළුවා එළුවාගේ හිස තැලෙයි හැලිය තුල හිර වෙලා තිබුණා තැලෙයි හිස ඒකේ 4 වෙනි උත්තරේ 32 සුත්තමාහ ඉරුත්තල් පිරිසිදුව සිටියානම් ඉන්ද්‍රි ආරෝක්‍ය මාහ වාලලාම් වාලලාම් ඉන්ද්‍රි නෝ ඉන්ද්‍රි ලෙඩ නැතුව නිරෝගිමත්ව ජීවත් වෙන්න පුළුවන් නිරෝගිවත් නිරෝගිමත්ව ජීවත් වෙන්න පුළුවන් වාලලාම් ලාම් 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 කියලා වචනයක් අගඩව පුළුවන් 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 වාලලාම් ජීවත් වෙන්න පුළුවන් පාර්කලාම් බලන්න පුළුවන් පඩික්කලාම් ඉගෙන ගන්න පුළුවන් පෝහලම් යන්න පුළුවන් ආන බලන්න ලාම් ලාම් කියලා වොත් පුළුවන් පුළුවන් 33 වෙනි ප්‍රශ්නේ නාංගල්
නේරික්ක වඩුම් අපි නේසික්ක වඩුම් අපි හිතන්න ඕන අයලවරේ අයලවර කියන අසල්වාසීන් අසල්වාසීන් ගැන නේසික්ක වඩුම් හිතන්න ඕන අයලවරේ අයලවර කියන්නේ අසල්වාසීන් ඕ ඊට පස්සේ 34 35 ප්‍රශ්න දෙක තියෙන්නේ ප්‍රශ්නාර්ථ වලින් ඕ අපි 37 දක්වා ඕ ප්‍රශ්නාර්ථ තියෙනවා මෙහෙම ප්‍රශ්නාර්ථ තියෙනවා එන්න කුමක්ද යාර් කවුද එංගේ කොහෙද එප්පඩි කොහමද එප්පෝදු කවදාද එත්තනේ කීයද එව්වලව කොපමණද ඔයගේ ප්‍රශ්නාර්ථ තියෙනවා ඕ ඔරු පෙරිය කාටිල් මිරුහංගල් වාල්දන ඔරු පෙරිය කාටිත් එක ලොකු කැලයක සත්තු ජීවත් වුණා මිරුහංගල් සත්තු ජීවත් වුණලු කැලේක එතකොට අපි අහන්නේ කොහොමද ප්‍රශ්නේ කොහෙද ජීවත් වුනේ එංගේ අංක 4 උත්තරේංගේ එප්පඩි කියලා අහන්න බෑ කොහොමද කොහොමද අහන්න පුළුවන් එප්පඩි සුවම් කොහොමද සපසනීප මම හොඳ සුවෙන් කියවන කම නැහැ කොහොමද සපසනීප අහන්න පුළුවන් එප්පෝදු කවදාද කවදද ආවේ එහෙම අහුවොත් එප්පෝදු වන්දාර් නාන් නේත්‍රු වන්දේන් මම ඊය ආවමි එප්පෝදු කියලා අහන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයකදී එත්තනේ කීයද යම් කිසි සංඛ්‍යාවක් එත්තනේ කියලා අහන්න පුළුවන් අංකකින් පවසන්න පුළුවන් නම් විතරයි හ්ම් පෑන් කීයක් ඕනද එත්තනේ වඬු කීයක්ද වාරණාසි නහරිල් ஒரு பணக்கார செட்டியார் இருந்தார் ஓ வாரணாசி நகரே හොඳ ධනවත් වෙලෙන්දෙක් සිටියලු වාරණාසි නගරේ වාරණාසි නහරිල් யார் இருந்தார் மனுஷ்யෙක් පිළිමද අහනෝ නම් අනිවාර්යෙන් ඔබ වහන්සේලා දැනගන්න ඕන யார் யார் කියලා අහන ඉවර් யார் මෙයා කවුද අවර් யார் එයා කවුද மனுஷ்யෙක් පිළිමද අහනෝ නම් අනිවාර්යෙන් අහන්න ඕන யார் වාරණාසි නගරේ කවුද සිටියේ වාරණාසි නහරිල් නගරේ අන ඉල් ප්‍රත්‍ය නේද ඉල් ප්‍රත්‍ය ආදාර විභක්තිය නහර් නහරම් නගරේ නහරිල් යාර් ඉරුන්දාර් කවුද හිටියේ ඊට පස්සේ 36 වෙනි ප්‍රශ්නේ පංජ සීලංගල් මක්කලින් ඔලුක්කංගලේ පාදුකා කින්රණ පන්සිල් මිනිසුන්ගේ චරිතය ආරක්ෂා කරනවා චරිතය නැත්තම් හැසිරීම ඔලුක්කංගල් හොඳ හැසිරීම ඕ එවෙයි මක්කලින් ඔලුක්කංගලේ පාදුකා කින්නන මොකද්ද මිනිස්සුන්ගේ ආරක්ෂා කරන්නේ මොනවද පන්සිල් වලින් තමයි ඒව ආරක්ෂන්නේ එවෙයි කියන්නේ එදු කියන එකේ බහුවචනේ එදු මොකක්ද එවෙයි මොනවද ආන්න අදුවරක අවෙයි අරවා ඉදු මේක ඉවෙයි මේවා එදු මොකද්ද එවෙයි මොනවා උදු ඕක උවෙයි ඕවා ඒ වගේ එවෙයි කියලා අහන්නේ පන්සිල් කියන්නේ ඒ පන්සිල් කියන වචනේ මනුස්ස ගණයට අයත් එකක් නෙමෙයි. ඒක නිසා තමයි එවෙයි කියලා අහන්නේ. එප්පඩි කොහමද? එදක්කු මොකටද? එප්පෝදු කවදාද? ඒ හතරම ගැලපෙන්නේ නැහැ. 37 වෙනි ප්‍රශ්නේ තන්දෙයි තන් මහනුක්කු ඔරු කඩිදම් එලුදිනාර් පියා තම පුතාට ලිපියක් ලිව්වේය. ලිපියක් ලිව්වේය. තන්දෙයි මහනුක්කු එන්න එලුදිනාර් පියා පුතාට මොකක්ද ලිව්වේ තන්දේ මහනුක්කු එන්න එලුදිනාර් ඕ අංක 4 උත්තරේ එන්න මොකක්ද ලිව්වේ 35 38 39 40 හොඳට බලා ගන්න වාක්‍ය දෙකක් එකතු කරලා ලියන ආකාරය තමයි 2018 ප්‍රශ්නෙන් පත්‍රයේ හදලා තියෙන්නේ ඒ විදිහට තමයි මේ අවුරුද්දේ පිරිවෙන් අවසාන විභාගෙටත් එන්නේ 38 නාන් තමිල් පඩිත්තේන් මම දෙමළ ඉගෙන ගත්තෙමි ඒ වගේ ඉ අයි වලින් අවසන් වන ක්‍රියාමූලයක් නම් හැම වෙලාවෙම අවසන් වෙන්නේ පඩි ඇත්තත් ඒන් පඩිත්තේන් කඩි විකනවා කඩි ඇත්තත්තේන් කඩිත්තේන් කුඩි ඇත්තත්තේන් බොනවා කුඩි කියන්නේ බොනවා කුඩි ඇත්තත්තේන් කුඩිත්තේන් අර ඇත්ත යන්නේ ඒ යන්නේ තේ වෙනවා ඒ වගේ නාන් තමිල් පඩිත්තේන් මම දෙමළ ඉගෙන ගත්තෙමි තමිලිල් ධර්ම පෝදනේ සෙයිදේන් දෙමළෙන් ධර්ම දේශනා කළෙමි ආන්න ඒ වාක්‍ය දෙක එකතු කරපු වාක්‍ය තමයි තුන්වෙනි උත්තරේ හරියන්නේ නාන් තමිල් පඩිත්තු මම දෙමළ ඉගෙනගෙන තමිලිල් ධර්ම පෝදනේ සෙයිදේන් දෙමළෙන් ධර්ම දේශනා කළෙමි පඩිත්තු කියන්නේ ඉගෙනගෙන මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම් මතක තියාගන්න දැන් උදාහරණයක් මරම් ගස මරත්තිල් ගහේ මරත්තිල් ඉරුඳු ගහේ සිට විලුන්ද මාමා වැටුණු මාමා විලුන්දු විලුන්දු ඕඩියදු පැන පැන දිව්වේ විලුන්දු වැටි වැටි දිව්වේ පැන පැන නම් කුඩිත් කුදිත්තු කුදිත්තු මං කියන්නේ මරත්තිල් ඉරුඳු ගහේ සිට
විලුන්ද මාමා විලුන්ද කිව්වොත් වැටුණු වැටුණු මාමා විලුන්ද මාමා කුදිත්තු කුදිත්තු පැන පැන විලුන්දු විලුන්දු ඕඩියදු අන්න විලුන්ද විලුන්දු වැටුණු මාමා වැටි වැටි දිව්වය විලුන්දු විලුන්දු ඕඩියදු අන තූ අකුරින් අවසන්නොත් ඒක ක්‍රියාපදයක් එක්ක තමයි එන්නේ විලුන්ද මාමා මාමා කියන නාමපදයක් අන්න වැටුණු මාමා නාමපදයක් එක්ක එන්නේ විලුන්දු විලුන්දු ඕඩියදු වැටි වැටි දිව්වය ක්‍රියාපදයක් එක්ක එන්නේ ඕ පූර්ව ක්‍රියාව පූර්ව නාමයේ එතන හැඳින්වෙනවා ඊට පස්සේ තුන්වෙනි උත්තරය තමයි 38 39 බෞද්ධර්කල් සිත්‍රේ පුත්තාණ්ඩු කොණ්ඩාඩු හිරාර්කල් බෞද්ධය අප්‍රේල් අලුත් අවුරුද්ද සමරනවා ඉන්දුක්කල් සිත්‍රේ පුත්තාණ්ඩු කොණ්ඩාඩු හිරාර්කල් බෞද්ධය අලුත් අවුරුද්ද සමරනවා හින්දු අය අප්‍රේල් අවුරුද්ද සමරනවා හින්දු අය හෝ බෞද්ධයත් අප්‍රේල් අවුරුද්ද සමරනවා හින්දු අයත් අප්‍රේල් අවුරුද්ද සමරනවා බෞද්ධර්කලුම් අන්න උම් නිපාත පද එකතු වෙලා තියෙන වාක්‍ය දෙකක් එකතු වෙනකොට බෞද්ධර්හල් බෞද්ධර්හලුම් ඉන්දුක්කල් ඉන්දුක්කලුම් බෞද්ධ අයත් හින්දු අයත් සිත්‍රේ පුත්තාණ්ඩු කොණ්ඩාඩු හිරාර්කල් බෞද්ධ අයත් හින්දු අයත් අප්‍රේල් අවුරුද්ද සමරති අන්න පළවෙනි උත්තරේ 40 ප්‍රශ්නේ බෞද්ධ ඔරු ධර්ම පෝදනේ සෙයිදාර් බෞද්ධ කුරු බෞද්ධ කුරු බෞද්ධ කුරු කියන්නේ කුරු කියන්නේ සාමින් වහන්සේ බෞද්ධ සාමින් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වුවේ නාංගල් කේට්ටු කොණ්ඩු ඉරුන්දොම් අපි සවන් දී සිටියෙමු කුරු කියන්නේ කුරුමාර් කියලාත් කියනවා දැන් බස්සල නැගෙම හාමුදුරුවන්ගේ සීට් එක වෙන් කරලා තියෙන්නේ කුරුමාර්කලුක්ක ඔඩුක්ක ඔලුංග ඔඩුක්ක පඩුත්තුල්ලදු ඔඩුක්ක පඩුත්තුල්ලදු කියලා මේ සාමින් වහන්සේලා වෙන් කරපු සීට් එකේ ගහලා තිනවා කුරුමාර්කලුක්ක මට්ටුම් කියලාත් ගහලා තිනවා මේ ආගමික නායකින්ට පමණයි කියලා. එතකොට බෞද්ධ හිමියන් ධර්මදේශනාව කළේය අපි සවන් දී සිටියෙමු. ඒකේ උත්තරේ 4 වෙනි උත්තරේ බෞද්ධ ගුරු ධර්ම පෝදනේ සෙයියුම් පොදු බෞද්ධ සාමීන් වහන්සේ ධර්ම දේශනාව කරන විට නාංගල් කේට්ටු කොණ්ඩු ඉරුන්දෝම් අපි සවන් දී සිටියෙමු. ඔන්නෝම තමයි පළවෙනි ප්‍රශ්න 40 ඔබ වහන්සේලාට ලැබෙන්නේ.